दवसक वेवा कियला प्रार्थना करनो अद वीडियो एक टेक वेनस वीडियो एक तमाई मेक मम करन्न हेतु उने दैन हुंगा गेवल प्रमाणयक अपि अंदिनो ए वगेमय अपि बालनो ए वगेम तमाई अपि स्केच गेनवाम एवा परीक्षा करला देनो मे आदि से कटयुतु करनकोट पहुगे दवसल दिगिन दिगटम आपु गटलुवाक तिबुना मुकद में कोविड 19 लिन पासे लोके अनिकुत रटवल वगेम लंकावेत रकिया शेस्त्रे वेनसाक पुना मुकद वर्क फ्रॉम होम के अनेक कंसेप्ट का आवा इतिंग मे निसा उने मुकद मिनिस्सु हुंगाक रकिया नियुतु आया तो सिद्ध उना गेदरी नंग वैड करा एक वार उने मेक एक वार सिद्ध उना तो गोट इड पहासु कमा तीन आया इन्नवा इड पहासु कमा क्नेती आया इन्नो दें एक प्रश्न या क्ने तो गोट इड पहासु कमा तीन आया तमांगे रूम में का एडिशनल रूम में का केगोल लेके ऑफिस से करा पाविच्छ करन पुलों ये मनेती आया ये मनेती आया रे विशाल गैटल वाक पुना मेक विशाल गैटल वाक पुना इतलुए प्रतिफल दुंगा काय इन्नवा विवाह वेला समहार काय इन्नवा दिन पुदूम असहन दिन बोला मैं अनिवार्य गेदरी वेड करना कंप्यूटर पाविच करना एक सॉफ्टवेयर इंजीनियर के पुलवांग डिजिटल मार्केटिंग एसईओ करने के प्रश्न निशा अतर मे तरुण मे समाज स्तरे गटलुवा कलाती है ගැටලුවක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම මානසික අසහනයෙන් ඉන්නේ. අනිත් එක තමයි ඒගොල්ලෝ බොහෝ දුරට අවිවාහක ඉන්නවා. ඒ වගේමයි සමහරක් අය ඉන්නවා ඒගොල්ලන්ගේ ලයිෆ් එක ඒගොල්ලෝ අසරණ කරගෙන. සමහරක් අය ඉන්නවා ගෙදර අයත් එක්ක කමියුනිකේට් කරන්නේ නැහැ. තනියෙන්ම ඉන්නේ. එයා සාමාන්‍යයෙන් පැය 6ක් 10ක් 12ක් සමහරක් අය පහළව හිටන් මේ කටයුතු වල නිරත වෙනවා. ඉතින් මේ නිසා ආයතන වලට නම් මේ නිසා ලාභයක් තියෙනවා ඇත්තටම. මොකද ඒගොල්ලන්ගේ ඔපරේෂනල් කොස්ට් එක ගොඩක් අඩුයි. මොකද ඒගොල්ලෝ ලොකු ඔෆිස් එකක් ඕනේ නැහෙනේ දැන්. ඒක පොඩි ඔෆිස් එකක් තියාන ඒ කටයුතු කරන්න පුළුවන් ගෙවල් වල ඉඳන් ළමයි වැඩ කරන නිසා. මේ කන්සෙප්ට් එක ආවේ මං කිව්වේ අර කොවිඩ් 19 නිසා තමයි. ඉතින් කොහොම හරි අවසාන ඉස්සෙල්ල ඉස්සෙල්ල ඇතරම හොඳ වාසිදායක තත්ත්වයක් තිබුණා. ඉතින් අපේ කාලය ඉතුරු වෙනවා මගට යන වියදම අඩුයි ඇඳුම් පැළඳුම් වලට යන වියදම අඩුයි ලොකු මේ අමුතු වෙනසක් තිබුණා වැඩ ගන්න අය. ගෙදර ඉන්නවා නිතරම පොඩි සපෝට් එකක් අනිත් අයට දෙන්න පුළුවන් වගේ වාසිය තිබුණා. නමුත් දැන් දැන් පැහැදිලි මේක දැඩි අපහසුතාවයකට පත්වෙච්ච गेदर वेडकर තරුණ පරපුරක් අපිට අහිමි වෙගෙන යන්නේ ඒක ලොකු පාඩුවක් අපිට මම කිව්වේ ඉඩකඩ තියෙන ගෙදරකදී අයත් මේ ගැන බලන්න ඕනේ මේ ගැන බලන්න ඕනේ මොකද මේගොල්ලන්ට මේකේ ගැටලුවක් වෙන්න පුළුවන්
ඇත්තටම වාස්තු කියලා කියන්නේ මම අර කියන්නේ මතෙසෙම සබහා ධර්මයේ තර්කයක් තමයි තියෙන්නේ මූල ධර්ම මත පදනම් වුණු එකක් තමයි මේ ගෘහ නිර්මාණය කියලා කියන්නේ මම කියලා තියෙන මේ වාස්තු කියන වචනේ ගෘහ නිර්මාණ කියන වචනේ දෙකම ඇත්තටම මොකද්ද මේ සංස්කෘත වර්ඩ් එකක් කියලා කෙසේ හෝ වේවා මේ මේ මේකට සිංහලෙන් කියන්නේ මොකද්ද ගෙබිම් ශාස්ත්‍රය ගෙයි ගෙයයි බිමයි ගෙබිම් ශාස්ත්‍රය මේකෙදී බේස් උනේ ඇත්තටම විශ්වයේ තියෙන ශක්තිය ඒකේ ප්‍රතිලාභ කොහොමද ගේ ඇතුළට ගන්න කියන එක තමයි පැහැදිලිනේ දැන්තර ගේ ඇතුළට මේක අරගන්නකොට මේක ඍණාත්මක වෙන්න බෑනේ ඍණාත්මක කරන සාධක ගොඩක් තියෙනවා අපේ ගෙවල් දැන් මේක ධනාත්මක වෙන්න බෑ දැන් අපි ඔෆිස් එක දැන් අපි ගෙදර රාජකාරී කරනකොට එතකොට අපේ කැපැසිටි එක ප්‍රමාණාත්මක වෙන්න බෑ ආයතනයට ඉතින් එහෙම නොවුනොත් අපිට ඒක ආයතනයට වෙන පාඩුවක් හැටියට සලකලා සමානලට ඒක අපිට ජොබ් එකටත් ප්‍රශ්න පත්‍රයක් වෙනවා ඉතින් අපි ගෙදර ඉඳලා වැඩ කරන අයට මේ එනර්ජි එක ඕනනේ ඇත්තටම මේ එනර්ජි එක ඕන ඉතින් මේ එනර්ජි එක නැති වුනොත් මේක ප්‍රශ්නයක් වෙනවා මේක ප්‍රශ්නයක් වෙනවා සමහරට රූම් එකක් තියෙන්න පුළුවන් ඒ රූම් එකේ ඉඳගෙන එයා ඒක වැඩ කරනවා වෙන්න පුළුවන් නමුත් රූම් එකක් තිබුණ පළියට එයා ඒ ඒතන ඉන්න ක්‍රමයේ වැරදිනා එතනත් ඒක ප්‍රශ්නයක් වෙනවා මම අර කිව්ව ඔයගලන්ට බොහෝ අය ඇත්තටම මානසික අවපීඩනයෙන් ඉන්නවා ඒ වගේම ශරීර සෞඛ්‍ය හුඟක් ගැටලු ඇති කරන් තියෙනවා ඒ වගේම පිටකොන්ද එතකොට බඩ මේ සම්බන්ධයෙන් ගැටලු ඇති කරන් තියෙනවා ඒ වගේම තමයි ඒගොල්ලන්ට තමන්ගේ ශාරීරික කෘතිවල තියෙන තමන්ගේ වෙනස්කම් මේකට බලපාලා තියෙනවා හරියට වෙලාවට වොෂ්රූම් යන්නේ නැහැ ඒ නිසා යූරින් ප්‍රොබ්ලම් විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දීලා ඒගොල්ලෝ හම්බ කරන මුදලින් ලොකු මුදලක් ඇතරම ඒකට වැය කරනවා අන්තිමට මේ කොණ්ඩේ කපන්නේ රැවුල කපන්නේ බලන්නකො නිකන් හිතලා බලන්න ඕගොල්ලෝ ළඟ ඉන්න අය මේ ප්‍රශ්නේ කීප දෙනයි හරි හොඳට ඉන්නේ දැන් මම ඊයේ පෙරදා ඇත්තටම ගෙවල් කීපයක් කරා මේ අයට මම බලෙන් රූම්ස් දානවා සමහරක් අයට බලෙන් දානවා ඊළඟ තමයි මේකේ ගැටලුව උඟක් උත්සන්න වෙලා තියෙන්නේ ප්ලෑන් එකක් ඇඳ ගන්නවා මේ ප්ලෑන් එකේ මේගොල්ලෝ කොටසයි හදන්නේ මේ කොටසේ ඉඳන් තමයි මේගොල්ලෝ කොටසට යනවා ඉතින් යන්න ඕන ගිහිල්ලා දැන් මේගොල්ලෝ එක කොටසින් ඉඳන් තමයි ඔක්කොම වැඩ කරන්නේ ධර්මම වෙලා තියෙන උතන තමයි ධර්මම වෙලා තියෙන්නේ ඒ නිසා මේක තීන අයත් නැති අයත් කරන්න ඉන්න අයත් මේ ගැන ටිකක් කල්පනාවට ගන්න ඕන මේ සාමාන්‍යයෙන් මේ හැම වෘත්තියක්ම අපිට කරන්න බැහැනේ මේ ওই විදිහට ඉතින් අපි හිතමු දැන් වෛද්‍යවරයෙකුට ඒ වැඩේ කරන්න බෑ කන්සල්ටේෂන් එකක් දෙන්න පුළුවන් නමුත් ලෙඩාව බලන්න කරන්න නැතුව බෑනේ පේන්න එපයි ඒක අවශ්‍යයි අපි වගේ කරන අයට බොහෝ දුරට මේක කරන්න පුළුවන් වෙබ් ඩෙවලොපර්ස්ලා එතකොට දැන් අනිත් එක තමයි ඔන්ලයින් එඩියුකේටර්ස්ලා දැන් ඔය ගා ක්ලාසස් එහෙම යන්නේ ඔන්ලයින් තමයි ඉතින් මේ මම අර කිව්වා වගේ ඩිජිටල් වැඩ කරන අය මාකටිං කරන අය ඒ වගේ මේ software engineers ලා මේගොල්ලෝ තමයි මේ අනිත් එකද ලිපි ලේඛන කටයුතු proof readers ලා typing මේ ඔක්කොම මේකට අයිති ඈ කල කල හැකි jobs තමයි ඒවා තව ගොඩාක් දේවල් තියෙනවා මම මේ සාරාංශයක් කිව්වේ මම ඉතින් කල්පනා කරා මේ මගේ අත්දැකීම් අනුව මෙවැනි අය වැඩ කළ යුත්තේ කොහොමද කියන එක පැහැදිලි කරන්න අපේ ළමයි නෙමෙයි එතකොට මේ අපිට අනාගතයේ ගෙනියන්න ඉන්න ඒගොල්ලෝ නෙමෙයි ඒගොල්ලෝ. ඉතින් එතනදී එක ගැටලුවක්. අනාගතේ කොහ මට ඒකත් කියන්න ඕන සමහරක් අය ඉන්නෝ වැඳලා අවුරුදු 7 8 ඒත් බබාලා. ලොකෝ කන්ට්‍රල් එක. ඒකත් ලොකු පාඩුවක් නේ.
ලොකු පාඩුවක් ඈ සමහරක් අය ඉන්නවා ලැප් එක තමයි උකුලේ තියන් වැඩ කරන්නේ වැඩ කරන්න දෙයක් නැතුව. දන්නවනේ ඉතින් ලැප් එකක් උකුලේ තියාගත්තයි කියන්නේ එයාගේ ප්‍රජනන ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියන එක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවනේ ඉතින්. වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඈ. ඊළඟ එක තමයි UPS එක තියෙනවා එයාගේ කකුල යට තියෙන. ඕකේ අස්සේ ඒක අස්සේ තියාගෙන තමයි UPS එක වැඩ කරන්න ඉඩ නැහැ. ඒවා ළමයි කරන්න එපා. ඒවා කරන්න එපා. දිකෝ කොහොම නමුත් මගේ එක්ස්පීරියන්ස් එක යටතේ මට හිතුණා ඔයගලන්ට මේ ගැන දැනුමක් දෙන්න. දැන් මේක ගෙයින් ගෙට ප්ලෑන් එකෙන් ප්ලෑන් එකට වෙනස්. මතක තියාගන්න. ගෙයින් ගෙට ප්ලෑන් එකෙන් ප්ලෑන් එකට මේක වෙනස්. ඒ නිසා ඔයගලගේ ගේ හරියටම ඔයගොල්ලෝ අඳුන ගන්නවා. ඔයගලගේ ගේ හරියටම අඳුන ගන්නවා. මේ දැන් මේ මෙන්න මේ ප්ලෑන්ස් ටික බලන්නකො. දැන් මේකේ පේනව නේද ඔයගලන්ට? මේකේ කොහොමද තියෙන්නේ මේකේ සෙන්ටර් එක බලා ගන්න ඕන නම් මෙහෙම ගියා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ආවා මෙයා මෙතෙන්ට ගත්තා පැහැදිලි දැන් එතකොට මේ තියෙන එකේ සෙන්ටර් එක මෙහෙමයි අපි ගන්න මේ ටික ගත්තේ නෑ මම ඒතොර මේ සෙන්ටර් එක කියන්නේ මෙන්න මේ හරියේ මෙහෙම ඉඳලා දැන් ඔයගොල්ලෝ ගියේ බලන්න මොකද්ද කොහොම තියෙන්නේ කියලා බලලා මේක මෙතනින් අපි අයින් කරගන්නවා අයින් කළා ඊට පස්සේ මේ තියෙන්නේ තමන්ගේ ඩිරෙක්ෂන් එක ඉඩම ගේ ඔන්නෝම ඉඩමට තියෙන ඩිරෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ දැන් මේ ඩිරෙක්ෂන් එක අපිට තියෙන්නේ මොකද්ද මෙන්න මෙතනට ගේන්න ගෙනාවම පේනවා රයිට් එහෙනම් අපේ මොන දිශාවටද අපේ ගේ තියෙන්නේ කියන එක මේ අපේ ගේ මොන දිශාවටද තියෙන්නේ කියන එක මේක උතුර ඊසාන නැගෙනහිර ගිනිකොන දකුණ සහ නිරිත බටහිර වයඹ. එතකොට මේකේ තියෙන අතරම නැගෙනහිර දිශාවට. එතකොට මෙතන තියෙනවා කාපෝච් එක. මෙන්න මෙතන රූම් එකක් තිබුණා නම් වැඩේ වැරදි. කාපෝච් එක ළඟ තමයි මෙයා ඔෆිස් වර්ක් කරන්නේ. ඒක එහෙම කරගන්න එපා. එතකොට මෙයාට සුදුසුම කොහෙද? මේක මාස්ටර් බෙඩ්රූම මේකේ. මාස්ටර් බෙඩ්රූම් එක ඇතුලේ පළාතක යන්න බෑ. පැහැදිලි මේක කිචන් එක නොවුනා නම් මෙතන රූම් එකක් දාගෙන ස්ටෝර් රූම් එක දාලා කිචන් එක මෙතනට අරගෙන මේකට යන්න පුළුවන්ද බෑ ඇයි හේතුව වොෂ් රූම් එක ළඟ අනිත් එක මේකේ පුංචි මේක පුංචි මේක පුංචි කතාව පැහැදිලි ඒ වගේම එයා දැන් අපි හිතමු එයාට පුළුවන් මේ රූම් එකට යන්න මේක නෝත් ඊස්ට් එකේ තියෙන මේකට යන්න පුළුවන් නේද මේක නෝත් ඊස්ට් එකේ නම් අපිට මොන වගේද ඕනගෙන උඩ පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. එක ගැටලුවක් නැහැ. මෙතනට යන්න ඕන. ඒතර මේකේ වැඩ කරනකොට මේ මෙන්න මෙහෙම කතාවක්. මේකට මෙහෙම වහලක් ගහලා තියෙනවා. ඒ වහලක් ගහුවම මෙතන ලීයක් යනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඊළඟ ලීය යනවා. මේක පොඩිනේ. ඉතින් ලොකු පල්ලක් නැති නිසා මේක පරාල ටික මෙහෙම ගේන්න පුළුවන්. ඒතර මේකේ තව යට ලීයක් වැටෙන්නේ නැත. පැහැදිලිනේ. ඒතර මේ යට ලීයට කෙලින් අපි මෙතන යට ලීයක් දැම්මා නම් ඒක යට ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. මොන පැහැදිලි දැන් ඈ? කතාව තේරෙනවනේ. මේකේ උඩට ගියොත් එහෙම අපි උඩ තමයි ඉන්නේ කියලා ගත්තොත් එහෙම උඩ මේ රූම් එක කොහොමත් මාස්ටර්නේ. මාස්ටර් එකේ ඇඳ තියෙනකොට මේ ලීයේ යට ඇඳ තියන්න බෑ. ඔෆිස් එකට කොහොමත්ම ගන්න බෑ. මේක පොඩි රූම් එකක් මේකට යන්න බෑ මෙයා මේකේ තියෙන. මේක ඊළඟ රූම් එක මෙන්න මෙතන යනවා මුදුන් මේ මුදුන් ලීය. ඒක යට ඕගොල්ලන්ට ඉන්න බෑ. එමනම් තමන් කොහෙද තමන්ගේ ඔෆිස් කටයුතු කරන්න කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒතොර මේකේ ඉන්නවා මේකේ ළමයි දෙන්න තුන්දෙනෙක් ඉන්නවා ඒක බෑ. මේක ළමයි එක්ක මේක වැඩ කරන්න බෑ. ළමයි ඉන්නවා නම් ඒව තමයි. ඒතොර එහෙනම් අපිට මේ හරියට තමන්ගේ ඔෆිස් වර්ක් එක කරන්න පුළුවන්. ඒතොර මෙතන මේම ගියාම මෙන්න මේකට අපි කියනවා මූලපරාලය කියලා. ඒතොර මූලපරාලය යට ඉන්න බෑ. මෙහෙම හිට ඉඳන් වැඩ කරාට කමක් නෑ. ඒතොර කතාව පැහැදිලි. එතකොට අපි අනිත් එක මේ වගේ තැනක ඉරේලියනවා, සුළඟේනවා, අවට පේනවා, ඇහැ පොඩ්ඩක් එහාට මෙහාට කරන්න ලේසි. එතකොට අපි මේ පැත්තේ බලාගෙන කරනවද මේ පැත්ත බලාගෙන කරනවද? ඉතින් මේ පැත්ත බලාගෙන කරාට කමක් නැහැ. දැන් එතකොට මේක බිත්තියෙන්නේ මෙතන කොනටම. ඉතින් මෙතනින් අපිට පොඩි පාර්ෂන් එකක් අපිට සෙපරේෂන් එකක් ලස්සන වැඩක් කරන්න පුළුවන්. පොඩි වැඩක් කළා, තිඹ වැඩක් කළා. සෙපරේෂන් එකක් කරගන්න කරගෙන අපි මෙතන වැඩ කරන්න. ඉතින් ළමයි තින්න ඉඳ අපිට මෙතන මෙහෙම කරන එක පහසුයි. දැන් පැහැදිලි නේද? ඒක තමයි ඊටාම සුදුසුම
ක්‍රමේ මේ ප්ලෑන් එකට පැහැදිලි ඈ මේකේ ගන්නකෝ මේකේ තියෙන්නේ මෙහෙම කළා මේකේ සෙන්ට එක ගන්න ඕන සෙන්ට එක ගන්න හැටි මම දැන් කියලා තියෙනවා මෙහෙම කළා මේක සෙන්ට එක ගත්තා මේ කැලට මං ආවේ නැහැ සෙන්ට එක මෙතන එතන ඔන්නෝම කළා අපි ඩොට් එකක් තියාගත්තා මෙතේ ඉඳලා මෙතෙන්ට අඳින ඉර කොයි මෙතෙන්ලා මෙතෙන්ට අඳින ලයින් එකයි දෙක කැපෙන විකර්ණ රේඛාවල් දෙකේ ඡේදනය වෙන ලක්ෂ්‍යය තමයි මේ තියෙන්නේ මොකද්ද සෙන්ට එක මේ මගේ තියෙන්නේ පාදසරහනත් එක්ක ඉතින් ඒක ගන්න එපා කොටු 15 ගහ තියෙන්නේ මගේ තව වැඩකටත් එක්ක එතකොට ඊට පස්සේ මෙයාව ගන්නවා මෙයා අරගෙන අපි යනවා මෙතන ගිහින් ලොහම තියුවහම මේක කෙලින්ම පේනවා මේක තියෙන්නේ වෙස්ට් එකට කියලා මේක තියෙන්නේ වෙස්ට් එකේ බටහිර පැත්තට තියෙන්නේ. එතකොට දැන් මෙහෙම වුණාම මේ පැත්ත ගොඩාක් රස්නේ ඈ. ඒ හින්දා තමයි මේක මෙන්න මෙහෙම කරලා ගෙනාලා තියෙන්නේ මෙතන මේ. මේක ගෙනාලා තියෙන්නේ ඒකයි. එතකොට මෙතනට කාපෝච් ඇවිල්ලා තියෙනවා. ඕම ඕම යනවා. දැන් මේකේ බොහෝ දුරට මාස්ටර් මේකට වැටෙනවා. ඇති එක්ක උඩදී ඕම මේකට තමයි වැටෙන්නේ මාස්ටර්. පැහැදිලි. එතකොට මේකට යන්න බෑ මේක කිචන් මේක පොඩි රූම් එකක්. මේකට යන්න පුළුවන්. මේකට යන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ ඉඳන් මේක කිචන් නේ. එහෙනම් මේ පැත්තට වඩා මේ පැත්තේ නම් තමයි වැඩ කරන්නේ. දැන් මේක ගහලා තියෙන්නේ මේ කැලට ස්ලැබ් එකක් නෑ වහලා. මේකත් සාමාන්‍යයෙන් තනි ලීයකින් ගහන්න පුළුවන්. එතකොට මේක ඔෆිස් එකක හැටියට පාවිච්චි කරන්න අදහසක් තියෙනවා නම් ඔයාගේ ඔයා දැනගන්න ඕන බාස් එක කතා කරලා මෙහෙම මැද යට ලියම් මේකට ඕනේ නෑ නේද කියලා අරගෙන පොඩි පොඩි පරාල කෑලි එකතු කරලා ගහන්න නැතුව මේ මහ ලොකු දුරන් නෙමෙයි අඩි අඩි 11යි තියෙන්නේ. අඩි 11යි මෙතනට අඩි 3යි අඩි අඩි 14ක ලීයක් යන්නේ අඩි 14ක ලීයක් යන්නේ ඕගොල්ලෝ අඩු ගානට ලී ගෙනල්ලා හීනි ලී ගෙනල්ලා දාන්න කිව්වොත් ඒ මනුස්සර සිද්ධ වෙනවා මෙහෙම බාල්කයක් දාන්න යට ලීයක් දාලා තමයි මේක දාන්න වෙන්නේ ඊට වඩා හොඳයි නේද මේක පොඩ්ඩක් මහත ලීයක් ගෙනාවොත් චුකුස් ගාලා මෙතනට මේක ගන්න පුළුවන් එතකොට බාල්ක වැටෙන්නේ නැහැ බාල්ක හෝ යට ලී වැටෙන්නේ නැහැ මැදට මැද යට ලීයක් වැටෙන්නේ නැහැ තනි ලීයෙන් ගහන්න පුළුවන් वैड करोलो අන්තිමට ඕගොල්ලෝ මොන හරිද පඩියක් ගත්ත තමයි හොඳ සල්ලියක් ගත්ත තමයි අන්තිමට ওই සල්ලි ටික එහෙමම නාස්ති වෙලා යනවා තමන්ගේ සෞඛ්‍ය පැත්තට. ඒතකොට එහෙම වුණාම පවුල ඔක්කොම දරුමල්ල මේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්තිමට ඒකට හේතුව තමයි ඕගොල්ලෝ පිළිවෙලට මෙතන වැඩ කරපු නැතිකම. අනිත් එක දැන් ඉන්න ළමයි හරි හොඳයි ක්‍රියේටිව් ගොඩක් ගොඩක් ඇත්තටම වැඩ කරනවා මේ කම්පියුටර් එක ලැප් එකත් එක්ක ඉතින් අපි ඒ නිසා ඔගොල්ලෝ රැක ගන්න ඕන ඒ නිසා තමයි මම මේ විදිහට මේ වීඩියෝ එක ගෙනාවේ ඉතින් දැන් ඔයගොල්ලෝ පැහැදිලිව මම පෙන්නුවා කොහොමද මේක කරන්න කියන එක ඉතින් කරුණා කරලා මේ තමන් වැඩ කරන තැන හරියට වැඩ කරන්න හරියට ඉඳ ගන්න වතුර ටික බොන්න හුස්ම ටික ගන්න එළියට යන්න පොඩි වෙලාවක් විවේක ගන්න ඒ වගේම එක්සර්සයිසස් කරන්න හරි විදියට කෑමක් කන්න මෙහෙම කළොත් ඕගොල්ලන්ගේ කැපැසිටි එක හරියටම ඕගොල්ලන්ට දෙන්නත් පුළුවන් ඕගොල්ලන්ට කාලයක් හොඳ ශරීර සෞඛ්‍යයෙන් මේ කටයුතු කරන්නත් පුළුවන්. අපි ඊළඟ දවසේ බලමු තව දුරටත් මගේ එක්ස්පීරියන්ස් එක යටතේ ඕගලන්ට මොන වගේ උපදේශات දෙන්න පුළුවන් කියලා. මේ වීඩියෝ එක ඕගලන්ගේ ගොඩාක් අය ඉන්නවා ෂෙයා කරන්න අපේම ළමයි. ඉතින් අනාගතයේ පරපුර ඉතින් මේක රැක ගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕන මේක ෂෙයා කරන්න. ඒ වගේමයි වාස්තු ක්ලාස් එක පටන් ගත්ත අපි. ඊයේ එහෙම නැත්නම් ඉරිදා. ඉතින් තාම ඒකට ජොයින් වෙීමේ හැකියාව තියෙනවා. එක ලෙසන් එකයි තාම කළේ. නැවත ඒක රිපීට් කරනවා. හොඳයි. එන ඉපණින් හම්බුමු. ඕම් ස්තුතියි.